විශ්වාසයෙන්ම මටත් මේකට දායක වෙලා මේ වැඩේ කරන්න හම්බුනේ ඒ දේශපාලන නායකත්වය නිසා තමයි. අතිගරු ජනාධිපතිතුමාගේ මල්ලි ආරක්ෂක ලේකම් ඒ පුටුවේ නොහිටියානම් ඊට කලින් ඒ පුටුවේ හිටපු යම් අයගේ කොච්චර හේතුමත් තිබ්බද යුද්ධය ගැන කියලා අපි දැකලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ඉස්සරවම කර්නල් කාලේ අපේ හමුදාවට අවශ්‍ය පතුරන් ඉල්ලුවම ගිහිල්ලා ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ අවශ්‍ය පතුරන් මිලියන 14ක් අවුරුද්දකට පුහුණුවීම් වලට අවශ්‍ය. ඒ අවශ්‍යතාවය අපි කොන්ෆරන්ස් එකකදී ඉදිරිපත් කරාම ඒට ආරක්ෂක ලේකම් ජනාධිපතිතුමාට ඒ වෙලේ කිව්වා අපි ඉස්සරහම මේ රටේ ඉන්න කොටි 2000ක් පමණ හමුදාව මිලියන 14ක් පතුරන් ඉල්ලනවා කියලා කොටි 2000ම ආරක්ෂක ලේකම්ලත් හිටියා. නමුත් මේ දැනට ඉන්න ආරක්ෂක ලේකම් මාත් එක්ක එකට ක්‍රියාන්විතවල ඉඳලා තියෙනවා. එතුමාගේ කැපවීම ඒ කාලෙත් මම දැකලා තියෙනවා. අපි දෙන්නා ක්‍රියාන්විතවලට යනකොට සමහරලාට ඒක අපි දෙන්නයි එක්කෙනෙක්වත් කැමති නැහැ. එක්කෙනෙකුටත් වඩා පස්සට යන්න. ඒ දෙන්නට අපි දෙන්නට බාර අංශ දෙකේ කිසියම් පසුබෑමක් වෙනවා දැකින් අපි දෙන්න කැමති. දෙන්නම එක අරමුණේ ඉදිරියට ගියා. ඉතින් එතුමාට තිබුණේ දැනුම සහ හමුදා වෙනුවෙන් තිබුණ විශ්වාසයත් අපට හුඟක් අදින්ම උපකාර වුණා මේ ක්‍රියාන්විත ඉදිරියට කරගෙන යන්න. ඒ දේශපාලන නායකත්වය නොතිබුණා නම් සමහරලාට මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මුලදී තාම හිමින් මේ ක්‍රියාන්විත ආරම්භ කරේ. සමහරලාට වවුනියාවේ පටන් ගන්න පළවෙනි කිලෝමීටර 4 යන්න අපට මාස 8ක් ගියා. එවැනි තත්ත්වවලදී සමහරලාට වෙනත් දේශපාලන නායකයින් හෝ ආරක්ෂක ලේකම් කෙනෙක් හිටියානම් අධ්‍යාපනයත් වෙලා යම් කිසි ඒගොල්ලෝ අපි ගැන විශ්වාසය නැති වෙන්න තිබුණා. ඉදිරියට මගේ රාජකාරිය කරන්න හම්බ වුණා මේ අතිගරු ජනාධිපතිතුමාගේ ආරක්ෂක ලේකම්තුමාගේ ලැබුණ නායකත්වය නිසා.